ආයිබුවන් පින්බර උදෑසන ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දෙනාටම. සිරසෙෆම් කවිබන මණ්ඩපේ කාව්‍යමය ධර්මදේශනය ශ්‍රවණය කරන්නයි මෙතැන් සිට ඔබ සූදානම් වන්නේ. අද කවිබන මණ්ඩපේට තේමා වෙන්නේ ස්වර්ණ කර්කටක ජාතකය. ලෞතුරා බුදුපියාණන් වහන්සේ පවා කල්යාණ මිත්‍රාශ්‍රයේ වටිනාකම පිළිබඳව දේශනා කරලා තියෙනවා. කල්යාණ මිත්‍රයින් සෑම විටම තමන්ගේ පිහිටට සිටින බව තමයි ස්වර්ණ කර්කටක ජාතකයනුත් කියවෙන්නේ. මේ කතාපුත කවිබන මණ්ඩපේ කාව්‍යමය ධර්මදේශනය ලෙස ශ්‍රවණය කරන්නට පෙරාතුව ඔබට මතක් කිරීමක් කරනවා. අද දවසේදීත් සිරස FM වෙතින් පිරිනමෙන මහානුභව සම්පන්න බුදු පිළිම වහන්සේ නමක් ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. එවෙනුවෙන් කවිබන මණ්ඩපය ඇසුරෙන් එවගේම එළමෙන පැයේදී විරිදු සිරිත ඇසුරෙන් අපි අහන ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබා දෙන්න සූදානම් වෙන්න කියලා මේ වෙලාවේදී මතක් කිරීමක් කරනවා. දැන් අපි සිරස FM කවිබන මණ්ඩපේ කාව්‍යමය ධර්මදේශනයට සවන් යමු කරමු. අද දවසේ ස්වර්ණ කර්කටක ජාතකය කවියෙන් ඔබට දේශනා කරන්නට මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ බණ්ඩාරගම රඹුක්කන රජමහා විහාරවාසී කාව්‍යශ්‍රී පූජ්‍ය ඇතාබැඳිවැව මහින්දරතන ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීනි. සංවර සිතට FM සිර සේදිනය ඉන්වත් දහම් බෙදනා පින්වත් පැනය තුන් සිත පැහැදවූ සඳහම මාගේ පණය දැන්නර බෙන්නේ සිරසේ කවි මණ්ඩපය මදනල හමමහද බැති යෙන් සරස පුදසුන කරන්නේ මිසංවර කරතේරස බැඳයත් නාලලේ තබමින් බැති යෙන් පෙරස සඳහම් රස බෙදායි අද FM සිරස බැලු බැලු වනගේ නෙත් පිනවන රුවක් ඇති මුලොතුන් ලොවෙයි සම කළ හැකි කෙනෙක් නැති සුළුකොට නොසිත හිමි දෙසුබන සතර පැති වේලුවන් වේර බුදුහිමි වෙසෙනු වෙති මනහර නයන නෙත පිනවන මකරන්ද සනසන සියලු දෙන බැති පෙම් ආදකින්ද පෙර බවක පුවතක් හද වත කැන්ද ගෙනවිත් දෙසුවයි මිහ
හට මිය ආනන්ද සදහවන්ත පින්නතුනි බැලු බැලුවන් ඇස් නිමවන මනහර රුවක් ඇති සර්වඥයන් වහන්සේ එදා වේළුවනාරාමී වැඩවසන සමිහි බුදුරජාණන් වහන්සේ නසන්නට එන ධනපාල හස්තියා ඉදිරියට පැමිණි ආනන්ද ස්තවිරයන්ගේ ගුණයන් අරඹයා දෙසු ස්වර්ණ කර්කටක ජාතකය සිරස FM කවිබණ මණ්ඩපය තුලින් අද දේශනා කරන්නට මාතෘකාකට ගත්ෙමි. දෙසවන් යොමාගෙන මේ ස්වර්ණ කර්කටක ජාතක කතා පුවත හොඳින් ශ්‍රවණය කරන්න. නිජ බිම සරු කර දහමේ බමුණු කුලක උණු හර සර තෙජ බල පද බෝසත් තෙම යට ගිය බවයක තිරසර අජරාමර තිලව තිලක බුදු හිමි දෙසු ධම්මනහර රජගාපුර සාලින්දිය ගමේ ඉපදුනා පින්බර නැමුණු ගොයම් වෙල්යායක වැඩ කටයුතු කරනු යසයි බමුණු කුලක ඉපදීලා ගොවිතැන දිවි හිමිව කරයි ගොවිතැන දිවි හිමිව කරයි තඹුරු කැකුළු ඉද සමන් මල් සිසිලස දසත දැනේ නැඹුරුව ගොවිතැනට නොයෙක් කටයුතුවල නිරත වුනේ විඹුරු වපුර නාකාලෙදී මුළු ගමටම සිරිය ගෙනෙයි කුඹුරු ගොයම් වැඩ බලමින් බෝසත් තෙම විසුණු පෙනේ බෝසත් තෙම විසිනු පෙනේ නිජබිම සරු කරමින් පෙර යට ගියදා තෙජ බෝසත්තුමන් බමුණු කුලයක උප්පත්තිය ලබනවා පින්නතුනි. දාසක් කිරියේ ඇවිද ගොවිතැන් කටයුතු කරමින් කාලය ගත කරනවා. මේ සිත් වලට කාවි සිතුවිලි වැට එනවා බෝසත්තුමන් දවසක් කුඹුරට යනවා ආසත් මාදුරු කර කාලුවර වීනවා වේසත් නිමා කොට යනි විට වී යනවා කෙත් වතු අතර සීසීලස හැම විට ඇපුනෝ සත් බෝතුමන් ළඟ නෑයද හස්න් කිපුණු අත් දෙක දෝවා මුව කට නිතරම තෙමුණු සිත් නැද කන්න පොකුණක් නැත මල් පිපුණු
සන්සුන් ගමන් යන පින් බර තම යෙව්වා යන්මන් අතර මග මුව කට සේ දෙව්වා දැන් දැන් පොකුණ වෙත අසිරිය ගෙන මැව්වා රන්වන් කකුලු වෙක් පොකුණෙහි දිවි ගෙව්වා බෝසත් තුමන් කුඹුරට උදයම එනවා පොකුණෙන් මුව කමල අත පය සෝදෙනවා රන්වන් කකුලුවා සලු වෙයි එල්ලෙනවා කුඹුරේ ඇවිදලා යලි පොකුණට වෙනවා දැන් පින්වතුනි ගොයම් බලන්න කුඹුරට බසින තැන මේ බෝසත්තුමන් මුවකට සෝදන්නා වූ පොකුණක් තිබෙනවා. මේ පොකුණේ රන්වන් පැහැති කකුල්වෙෙක් වාසය කරනවා. දින දින බෝසතුන් කුඹුර බලන්නට කුඹුරට ඇතුල් වෙද්දී මේ පොකුණෙන් මුව සෝදනවා. නැවත කුඹුරෙන් පිටවන තැනත් මුවකට සෝදාගෙන පිටවෙනවා. මෙහෙම ටික දවසක් යනකොට මේ පොකුණේ වාසය කරා කකුළුවෙක්. බෝසතුන් සමග මිත්‍රව බෝසතාණන් වහන්සේ කුඹුර වට ඇවිදින්න යනකොට මේ කකුළුවා දිනලාගෙන ඇවිද නැවත පිටවෙන තැන පොකුණට ඇරපියා පිටවී යනවා. පින්නතුනි මොකක්ද සිදුවන්නේ මෙතැන් සිට කියලා අපි විමසලා බලමු. කුඹුරේ කෙරවලක ලොකු තල් ගාසක් වුව කවුඩෙකු කැවිඩියකි වාසය කරති සුව මේ අතරේදී සිදුවන දෙය පෙරදිනොව කැවිඩිය දිනක් දුටුවාමි බාමුණුරුව පස් පැදිලෙන බාමුණගෙනෙත් සංගල දෙක ඉස්වාගිහින් දොල කැවිදිගේ නොයකනෙක ඇත් දෙකගේ නාත් දොන්නොත් බමුණාවරැක උස්සාගෙන එන්න බමුණාගේ දෙයස් දෙක. පින්නතුනි මේ කුඹුර අසල වූ පොකුණට යාබදව කුඹුර කෙරවලේ ලොකු තල්ගසක් තිබුණා. මේ තල්ගහේ කවුඩෙකු කැවිඩියෙකු වාසය කළා. සසරේ පෙර කරුමේකට මේ කැවිඩියට එකවරම වාගේ දොළ දුකක් උපන්නා. කවුඩාට
කතා කරලා කියනවා, කවුඩානෙනි ස්වාමීනි, මම දැක්කා මේ කුඹුර මත බමුණෙකු සැරිසරනවා. ඒ බමුණගේ පස්පෑ දිලෙන net සංගල පිළිබඳව මට දොලක් උපන්නා. මට උපන්දල සංසිඳවන්නට ඔබට පුළුවන්ද? එවිට කවුඩා පිළිතුරු දෙන්නේ කුමක්ද? මන දොල ඔබේ ඇති මුත් නිපිලෙන රාක සනසන්නට ඔබව මට බෑ කිසිදාක. දැන දැන කාරුණු කවුඩා බල මින්නාක පණ ඇති කෙනෙකුගේ ඇස්ගෙන එනු නොහැක. යන මෙන් කීව මුත් නැත කැවිදිගේ ඉවසීම පණ යන්නට කලින් එයගෙන විත්දීම. වෙන කෙනෙකුගේ නොව එය ඔබේ වාගකීම. යන ලෙස කියායි කැවිදියයෙයි ඉඳුරාම. ඔබ කියනා කරුණු මාගේ අද වෙතට වැටි අබට යකතු ආයිතක් නැත. ඔබව වාටි පිඹසක් සොයන්නේමි ඇස්ගෙන එනාහැටි. තුඹසක් තිබුණි තල් ගස ළඟ නායෙක් සිටි. දැන් කවුඩා කැවිදිගිල්ලීමට ඉක්මන් මගක් සොයනවා. පණ ඇති කෙනෙකුගේ දැස් යුවල ගැලවීමට නම් ලෙහසියක් නොමෙත පවසා නොයෙක් දේවල් සිතුවිලි වලට නගවා ඔන්න ඔය අතරේදී තල්ගස අසලම පිහිටි ලොකු තුමසක් තිබුණා. එහි නාගයා පිළිබඳව සිත් ඇතිව නාගයා අභියසට මේ කවුඩා යන්න තීරණය කරනවා. පින්වතුනි, සිතුවිලි නංවා හනිකට ආවා තුඹස වෙතට එක පාර. මතු මගේ බිරිඳට දොලක් උපද ඇත. උදව් කරනු මැන අත නැර. සතු වේ ඔබ හට මෙය සිදු කරනට විසදල ඇති පාල වැඩකාර. රතුලේ විසකොට බමුණමරන්නට නාගයා වෙත කරනවාබාර. නාගයා වෙත කරනවාබාර මොනවා කරන්න
නැද ආදරේ සෙනෙහස ලය මත උන්හන්දා කවුඩට පැනයක් ඇත මේ මොහොතේදී හදවත වෙත කැන්දා දොල සංසිදවමි කෙලෙස කරන්නේද මට නොතේරෙන අන්දා කොයි ලෙසකින් හරි ඇස් දෙක ගෙන යෙමි ඔබ අට මම සෙනෙහස බන්දා බෝධිසත්වයින් කෙත්වතු බලනට යලි යලි පැමිණෙනවා පෑදී බොරදියේ මුව සෝදාගෙන කෙත බලනට පිට වෙනවා ආදී සැපතියේ මතුවට සසරේ ඉන් පසුවට වෙනවද මොනවා ඒදී බමුණු වෙත දෂ්ට කරන්නට නාගයා පිටු පස පැමිණෙනවා නාගයා පිටු පස පැමිණෙනවා පින්වතුනි දැන් තුඹස අසලට ගිය කවුඩා සියලු කරුණ නාගයාට පවසා නාග විසදලින් මේ බමුණාට දෂ්ට කරන්න කියලා ඉල්ලීමක් කරනවා මේ අතර මේ කිසිවක් නොදන්නා බෝධිසත්වයන් වහන්සේ සුපුරුදු පරිදි කුඹුරු වෙත පැමිණෙනවා ඉන්පසු වෙන දේ දේශවන් යම ශ්‍රවණය කරන්න බෝධිසත්වයින් නට මේය ගැන නොවැටෙනවා පැදීදියේ පොකුණට බැස මුව සෝදනවා මින් පෙරමෙන් කකුලු තෙමේ පෙරට යදෙනවා රන්වන් කකුලු වාවුතුරු සලුවට එනවා පින්වත් බෝසතුන් මෙන කිසිවක් දන්නේ රන්වන් කකුලු වද ගොයම බලනට එන්නේ දැන් කවුඩා වෛරසිතින් නොව පසුවන්නේ සංසාරේ දුක් විඳින්න පව් කරගන්නේ බෝධිසත්ව බමුණා සුපුරුදු පරිදි කෙත්වතු බලන්නට කුඹුරට පිවිසෙනවා පිවිසෙන දොරට පළමු අසල පොකුණෙන් මුව සෝදන්නට අමතක කළේ නැ වෙනදා වාගේම රන්වන් කකුළු තෙම බෝධිසත්වයන් දුටුව වහාම කරමත උතුරු සලුවට ගොඩ වෙනවා කුඹුර වටා යන්න සිතාගෙන මේ කිසිවක් නොදන්නා බෝධිසත්වයන් වහන්සේ කෙත්වතු අසිරිය විඳිමින් පෙරට ඇදෙනවා ඔන්න ඔය අතරෙදි කවුඩගේ ඇරයම ඔස්සේ මුළු ශරීරයෙන් විස එකට එකතු කරමින් බෝධිසත්වයන් යන පසුපස නාගයා පිට වී යනවා විසදල පහරින් මරණයට පත් කරන්නට සිතාගෙන බෝධිසත්වයන් වහන්සේ මරා මුන් මොන අපායකට
පිවිසෙන්න හදන්නේ. පාද තබා ජාන බෝසතු පෙරට ඇදෙනවා, විද විද ඇඟ දාඩිය ගොයම බලනවා, නාද නගන කවුඩුරාල අසල සිටිනවා, විද නාග විස දලගෙන පාර ගසනවා, විස දල පෑ නාග රාජුන් පිට වී යන්නේ, දස බල යැති බෝධිසතුන් බිම පෙරලෙන්නේ, රස ගන්වන්නට කැවිදිය කවුඩායෙන්නේ, ඇස ගලවලන්නට දැන් එහි සැරසෙන්නේ, ඇස් දෙක ගලවා ගන්නට කවුඩා ආවා, කොට දික් කරමුව මත්තේ වෛරය පෑවා, බලයින්න බැරිම තැනදි කකුලුව ආවා, මිතුරාට වෙන ලොකු විපතකි මිතු දම ගාවා. දැන් පින්නතුනි ලොකු විනාශයක් සිද්ධ වෙන්නට යන්නේ. නොසිතුව ලෙස නාගරජා පුරා විසදලින් බමුණාට පහර ගැසීමත් පිටවී යාමත්, ඒ ෂණයෙන්ම බමුණා බිමට වැටීමත්, සීමුර්ජා වීමත්, රන්වන් කකුළු තෙමි විසවී යාමත්, එක පාරටම කවුඩා පැමිණීමත්, ඇස් දෙක ගලවා ගන්නට මුව මත්තට වීමත්, මේ සියල්ල එකවරම සිදු වුණා. මේ රන්වන් කකුළු තෙමට හරි පුදුමයක් අදහා ගන්නට බෑ. මිතුරු සෙනේ හදට දැනේ සිසිල ගෙනෙනවා, හතුරු කවුඩු තුමානෙනේ මොකද කරනවා, කතුරු වලල වඩා හොඳට අඬුව කැපෙනවා, මිතුරු මගේ මිය ඇදුනොත් බෙල්ල කඩනවා, බෙල්ල කඩනවා, කියමින් රන් කකුළු වතම අඬුව දිගු කර සිය මිතුරා බේර ගන්නට හදයි සැක ඇර, නියමිත ලෙස කකුළු අඬුව වියමෙහි සැර, තියමින් කවුඩගේ බෙල්ලට අඬුව තද කර, අඬුව තද කර, කේන්තියට හිතෙනවා මට බෙල්ල කඩන්න, එපා කිසිම දින මේවැනි වරද කරන්න, ඔබේ පණ නල මගේ අතේ හිර කරගන්න, හැකි මේ මට දැන් කවුඩනි මොකද හිතෙන්න, මහයියෙන් මෝර තාලමින් කවුඩා හඬනවා, හඬ ඇයිලා නාගරාජා ජාලි පැමිණෙනවා, පෙන පුම්පා සැරගන්වා අසල සිටිනවා, ටික ටික කකුළු වගේ අඬුව
තාවතර වෙනවා. නෙකසිතු විලිසිතට මැවේ මොහුමිය යන්නේ සැකඇරරන් කකුලු අඩුව දිගු කර දන්නේ අකමැත්තෙන් වගේ අතින් ආඩුව අදින්නේ එක පාරට නාගයාවත් අල්ලාගන්නේ. මිතුරු දමට බාධා පමුණුපු කවුඩාව තමන්ගේ තීනු අඩුවෙන් අල්ලාගත් කකුළුවාත් තම මිතුරාගේ සැපත වෙනුවේ ක්‍රියා කරනවා. කකුළු අඬුවට හිරවුණු කවුඩා මාහයියන් විලාප තියෙනවා. නැවත පැමිණෙන නාගයාවත් ඒ ෂණයෙන්ම අනිත් අඬුවට ඩැහැගන්නවා. ජලවිල්ලක් නොමැති බව තේරුම් ගත් නාගයා රන්වන් කකුළුවාගෙන් මෙන්න මේ විදියට අහනවා. පින්නතුනි, දැන් මේ නාගයාගේ බෙල්ල තද කරමින්නේ සංසාරේ දුක් විඳින්න මොකද කරන්නේ? සර්පයා කකුළු වගේ අතින් මේසේ අසන්නේ සර්ප මාසුත් කවුඩු මාසුත් නැහැනේ වටින්නේ. පින්වත් රන් කකුළු වානේ ටිකක් අහන්න නාග මාසුත් කවුඩු මාසුත් නෑරස වන්නේ. තව ටිකකින් මාමිය යන බවද දැනෙන්නේ මගෙන් මුකුත් පාලයක් තියෙනවාද අසන්නේ. නාගරජා ඔන්නෝ ආකාරයට පැන විමසනකොට පින්වත් රන්වන් කකුළු තෙම මෙන්න මෙහෙම කියනවා. පින්නතුනි, කිසිහිත් පිත් නැතිව මගේ මිතුරාට විස තිව්වා ඇසිපියවත් නොහෙලෙනවා ධර්මි කෙලෙස එව්වා. මේ ඉන්නේ මගේ මිතුරා නොවන සේනේ නිම්මා විසදාල පාරින් මිතුරාව මරුතුරුලට දැම්මා. මොහුගේ පානයි මගේ පානයි මට නම් සම වෙන්නේ තව සුළු මොහොතකින් මෙතන ඔහු පාර ලොව යන්නේ. ඔහුට ලැබුණු මරණය මට සිදුවුමෙන් දැනේ. මිතුරු දමට යැයි දෙවියනි මේ වැනි දේ උනේ. ඇස ගලවන්නට දුවේ දොලසං සිදුවන්න විසදාල සැරහනිකට දැන් උරලා අරගන්න. කියමින් විසයදලාසුව කරන්න බෝසතුන් සිය ආණ්ඩුවට
විරිය ආරන් තද කෙර ආඩු තුඩින් විසයාදින්න කියා ඇත ඇරයුම තියා විසයාදින්න කියා ඇත ඇරයුම තියා ඉන් පසුමේ නාගයමි ලෙස පාවසනවා උපායක් යොදාගෙන අපි ගැලවියනවා රන්වන් කකුළුවානෙනෙ මාමතනවා අපි දෙදෙනම ගැලවූ පසු විසවුදුරනවා යනුවෙන් බොරුවට කියමින් උපාය පෑ ඇතේ එන මුදු විස ආදින බවක් නම් නොමවෙයි හිතේ මේ බව දැනගත් කකුළුවා අඩුව කරයි තද වංචා කොට පලායන්න උඹලා හදනවාද කර කරමි නාද කරයි ආඩුව තද දැන් පින්නතුනි කකුළුව අඬු දෙකට අසුණු මේ නාගයාත් කවුඩාත් මරබීන් බිය වෙලා මිතුරාගේ දිවි බේර ගන්න නාගයාට ඇරයුම් කරනවා මේ කකුළුව විස උදුරා දමන්න කීවත් උපායකින් පැන යන් හදන නාගයා තමාද කවුඩාද අතහැර දැමූ පසු විස උරා බොන බවත් පවසනවා මේ පිළිබඳව වැටහුණු රන්වන් කකුළුව තම අඬු දෙක තවත් තද කරන්නට පටන් ගත්තා නොමැත ගැලවිල්ල කරමි හදවත මෙල්ල නොබිදවු ඉවසිල්ල තද කරමි බෙල්ල දෙදෙනාම ඉන්න බේරිලායන්න ඕනිනම් ඔන්න විසවුරා බොන්න වරද වැට එනවා නාගයා විස උරා බොනවා වෙයිද දැන් මොනවා බෝසතුන් සුව වෙනවා මෙවැනි දුර්ජන නිසා මතුවට වන දුක් අසා සියලු කරදර නසා දමන්නෙමු අඩු දෙක වසා යලිත් නොම කරනු කියා නොයෙකුත් කරුණු කකුළු අඬු දරුණු තද කරනු විට මැරුණු වරදයම දැනතියා දිවිය තව දුර නොයා මතව දුක් නොම කියා දෙදෙනා පරලොව ගියා පින්වතුනි ඉන්පසු කකුළුව අඬු තද කරයින් පසුව මේ දෙදෙනාම මිය පරලොව ගියා මේ දුර්ජනයින් දෙදෙනා නිසා මගේ යහළුවාටත් මටත් ඉදිරියේදී කරදර පැමිණෙන්නට පුළුවන් කියලා සිතලා මේ රන්වන් කකුළුව නාගයාගේ කවුඩාගේ බෙල්ල
කතුරකින් කපන්නාසේ කපලා මරා දමන්නට වුණා පින්නතුනි. බෝධිසත්වයන් වහන්සේ මියගිය නාගයා තුඹසෙහිලා රන්වන් කකුළු තෙම පොකුණට දමා කුඹුරෙන් පිට වුණා. මේ කකුළුවානන් සහ බෝධිසත්වයන් වහන්සේ එවක පටන් මිත්‍රත්වයෙන් වාසය කර බව දක්වා මේ ස්වර්ණ කර්කටක ජාතකය නිමවා වදාළසේක පින්නතුනි. හොරු බොරු වංචා කිසි නොකෙරේවා, වරදට යන ඊට කඩ නොම වේවා. තරහ මරහ කුමටද නැති වේවා, සිත් පැහැදී නිවනින් සැනසේවා. බැස අත විහිදුවාලන යා පාත් නාමය රටටම ඇසුනේ සම්බුදු සඳහම් පෙමය. කවිබන මණ්ඩපය බුදු දාමට සමය. FM සිරස කවි බන මෙතකින් නිමය. කල්‍යාණ මිත්‍රයින් සෑම විටම තමන්ගේ පිහිටට සිටින බව කියවෙන ස්වර්ණ කර්කටක ජාතකය අද දවසේ සිරස FM කවි බණ මණ්ඩපයේදී කවියෙන් ඔබට දේශනා කළ බණ්ඩාරගම රඹුක්කන රජමහා විහාරවාසී කාව්‍යශ්‍රී පූජ්‍ය ඇතා බැඳිවැව මහින්දරතන ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දිනුවෙන් දිනුවට පත්වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය බාදිනට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැම දිනම එක්ව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේ කවිබණ මණ්ඩපය ඇසුරෙන් අපි ඔබෙන් ප්‍රශ්නයක් අහන බව ඔබ දන්නවා. මෙන්න මෙයයි අද දවසේ අපි ඔබෙන් අහන ප්‍රශ්නය. ස්වර්ණ කර්කටක ජාතකයේන බෝසත් තවුසානන්ගේ පිහිටට එන්නේ කවුද? ස්වර්ණ කර්කටක ජාතකයේන බෝසත් තවුසානන්ගේ පිහිටට එන්නේ කවුද? මේ තමයි අද දවසේදී ඔබට ලැබෙන ප්‍රශ්නය. නිවැරදි පිළිතුර SMS මාර්ගයෙන් යොමු කරන්න VS හිස්තැනක්. නිවැරදි පිළිතුර ඔබේ නම, ලිපිණය, පදිංචි දිස්ත්‍රික්කය සමග 7788ට, තැපැල් පතක පිළිතුරු ලියවනවා නම් විරිදු සිරිත සිරස FM තැපැල් පෙට්ටිය 25 පන්නිපිටිය තමයි අපේ ලිපිණය. එළඹෙන පැයදී අපි කවිබණ මණ්ඩපයෙන් වගේම විරිදු සිරිත ඇසුරුනොත් ඔබෙන් ප්‍රශ්නයක් අහන්න සූදානමින් ඉන්නවා. මේ ප්‍රශ්න දෙකටම එකම තැපැල් පතේ පිළිතුරු එවන්නත් ඔබට අවස්ථාව තියෙනවා. එහෙමනම් එළමෙන පැයේදී ලෝම කාශ්‍යප ජාතකය විරිදු වෙන්න අහන්න සූදානමින් ඉන්න.